සෞඛ්‍ය සේවාවේ අර්බුදය අපි හිතුවට ඉවර වෙනවා කියලා එහෙම ඉවර වෙන අර්බුදයක් නෙවෙයි කියලා තමයි අපිට තේරෙන්නේ. සමහර වෙලාවට මේ ඖෂධ මාෆියාවත් එක්ක සිද්ධ වෙන ගනුදෙනුවල කුමන්ත්‍රණ එහාට මෙහාට යනවා සහ අපි රටේ සෞඛ්‍ය සේවාව නිවැරදි කරන්න කියලා ඉදිරිපත් කරන තොරතුරු අරගෙනම මේ ඖෂධ මාෆියාවේම කොටස් අතර තියෙන තරඟය එහාට මෙහාට යනවා හැර මේකට විසඳුමක් තියෙනවා කියලා අපිට පේන්නට නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලනවා සෞඛ්‍ය ඇමතිවරයා මාරු කරා. මේකට ආරම්භයක් විදිහට ඒක හොඳයි. මොකද වෙනසක් අවශ්‍යයි මේ වැරද්ද නිවැරදි කරන්න. හැබැයි ඉතා පැහැදිලිව සෞඛ්‍ය ඇමතිවරයා මාරු කරලා දැන් වැඩේ හරි ෂෝක් ඉවරයි කියලා ජනාධිපතිවරයා බලන් හිටියොත් මේක නැවත සිද්ධ වෙන්නේ අපි හිටපු තැනට යන්නේ එක. විශේෂයෙන්ම අපි මතක් කරනවා ඖෂධ නියාමන අධිකාරියේ බරපතලම අර්බුදය හෙලිදරව් වෙන්නේ මේ ඉමුනෝග්ලොබියුලින් ගනුදෙනුවෙන් නෙවෙයි. දැන් සමහර අය උත්සාහ කරනවා ඉමුනෝග්ලොබියුලින් ගනුදෙනුව විතරයි ඖෂධ නියාමන අධිකාරියේ නරක ගනුදෙනුවකට තිබ්බේ. ඉමුනෝග්ලොබියුලින් ගනුදෙනුවට අදාළ එක නිවැරදි කරාම මේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා අපිට කියන්නේ. එතකොට අපි මේකේ අතීතයට යනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති ඖෂධ නියාමන අධිකාරියේ දත්ත හොරකම පිළිබඳ මේ දත්ත හොරකම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරා. මේ විමර්ශනයට මොකද වුනේ? මේ විමර්ශනයට මොකද වුනේ කියලා අපි තාම දන්නේ නැහැ. විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ දත්ත හොරකම් කරායි කියලා ඖෂධ නියාමන අධිකාරියේ කට්ටියම එකතු වෙලා ඒ කාලේ හිටපු කට්ටිය එකතු වෙලා කමිටුවක් දැම්මා. ඒ කමිටුව තමයි මේකේ හොරු වැල්ලුවේ. එතකොට අපි විශ්වාස කරනවා මේ කමිටුව ඇතුළෙත් මේකට අදාළ හොරු හිටියත්. හැබැයි අවාසනාවකට හොරුම එකතු වෙලා කමිටුවක් දාලා හොරු අල්ලන කතාව ඇතුළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොරෙක් අල්ලා ගන්නවා මේ සමාගමේ. මේ සමාගමේ දත්ත නිශ්චිත වශයෙන් මැකුවා කියන පුද්ගලයා හොයාගන්න. ඒ වගේම මේ සමාගම තමයි මේ වැඩේ කරේ කියලා චෝදනාවේ පැත්තට දානවා. හැබැයි අපි දැක්කේ නැහැ සමාගම ඒක බාර ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දත්ත මැකුවා කියලා විශේෂම පරිගණක පද්ධතියට ඇතුල් වෙච්ච පුද්ගලයාගේ පරිගණකය රස පරීක්ෂකවරයාට යවනවා වාර්තාවක් එවන්න මේක සම්බන්ධයෙන් කියලා. මේ රස පරීක්ෂකවරයාට මේ වාර්තාව අපි දන්න විදිහට යවන්නේ 2021 10 මාසේ. තාම මේ රස පරීක්ෂක වාර්තාවට උත්තරයක් ඇවිල්ලා නැහැ. එතකොට දත්ත මකුපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාපු නඩුව කැඳවලා තියෙනවා මේ මාසේ 30 මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ENMR දත්ත පද්ධතිය වෙත අනවසර ප්‍රවේශයක් ලබා ගනිමින් දත්ත විනාශ කිරීම සම්බන්ධ විමර්ශනය මෙම ENMR පද්ධතිය මගින් ලබාගත් දත්ත පිටපත් මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කරමින් විශ්ලේෂණ වාර්තා ඉල්ලුම් කර ඇත. මෙම විමර්ශනයට අදාළව කොළඹ ප්‍රධාන නඩු අංක B54645-1 ඇලහිරක් 21 දරන නඩුව විශ්ලේෂණ වාර්තා ලබාගෙන වාර්තා කිරීම සඳහා 2023-11-30 ඒ කියන්නේ ලබන 30 දින නඩුව කැඳවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් දන්වා සිටිනවා කියලා කාවින්ද ජයසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. අපි කියන්නේ දැන් ඇයි මම මේ කතාව කියන්නේ? ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළිදරව් වෙන පළවෙනි තැන තමයි මේ දත්ත මකපු තැන. ඊට පස්සේ මේ මකපු දත්ත ඇතුලේ හදාගත්ත මේ ක්‍රමවේදය ඇතුලේ තමයි මේ හොරකම් සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් අපිට පේනවා අර එක හොරකල්ලියක් අයිනට ගිහිල්ලා තව හොරකල්ලියක් ආපහු ඖෂධ නියාමන අධිකාරිය අල්ලා ගැනීමේ යාන්ත්‍රණය දියත් වෙලා තියෙනවා. මේ වෙලාවේ රජයේ අවධානය යොමු වෙලා තියෙනවලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාව අයින් කරන්න, සභාපතිවරයාව අයින් කරන්න. හැබැයි ඒගොල්ලෝ අයින් කරලා ඒ වෙනුවට නැවත වතාවක් මේ චෝදනා ලැබපු කණ්ඩායම විශේෂයෙන්ම දත්ත හොරකම සම්බන්ධයෙන් ඒ කාලේ වග කිය යුතු පාර්ශව නැවත වතාවක් මේකේ බලයට පත් කිරීම කියන එකත් කුමන්ත්‍රණයක්. ඉතා පැහැදිලි කුමන්ත්‍රණයක් අපි විශ්වාස කරනවා. ඒගොල්ලෝ ආයේ එන්නේ මේ නඩුවට කලින් මේ නඩුවේ තියෙන කතාන්දරය යටපත් කරන්න. ඒ නිසා අපි කියනවා අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ කරන්න කොච්චර කල් ගිහිල්ලා දිනවද? රස පරීක්ෂණ වාර්තාව ඉල්ලලා අවුරුදු 2 වෙනවා. අද වෙනකන් රස පරීක්ෂණ වාර්තාව ඇවිල්ලා නැහැ. එතකොට නඩුව කැඳවලා වැරදිකාරයා හොයන්න දැන් අවුරුදු 2 ගිහිල්ලා තියෙනවා. ඒ අවුරුදු 2 ඇතුලේ අර චෝදනාවට ලක් වෙලා ඉවත් වෙලා ගිය අය කලින්
පැමිණිය අය හිටපු අය වයින් කළා නැවත බලයට පත් වෙනකොට මේ රටේ අපරාධ පරීක්ෂණය සිද්ධ වෙනවා. මේ රටේ අපරාධ පරීක්ෂණය සිද්ධ වෙනවා. ඒ නිසා අපිට හිතන්න වෙන්නේ මේ වෙලාවේ ඇමති හිටපු ඇමතිවරයාව මාරු කරලා දැන් ඖෂධ නියාමන අධිකාරිය ආයෙ වෙස් පෙරලන්නේ මේ හොරකමේ මූල ආරම්භයට. ඒ නිසා ජනාධිපතිවරයාට අපි විශේෂයෙන්ම කියනවා ඖෂධ නියාමන අධිකාරියේ ගැටලුව මේ සායනික විශේෂඥයන්ගේ ගැටලුවක් නෙවෙයි. ඖෂධ නියාමන අධිකාරියේ තියෙන සිස්ටම් එරර් එක. මේ සිස්ටම් එරර් එක හදන්න පුළුවන් දක්ෂ පරිපාලකයන්ට මිස දක්ෂ සායනික විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ වෛද්‍යවරුන්ට නෙවෙයි. එනිසා මේකට අනිවාර්යයෙන්ම දක්ෂ පරිපාලකයෝ පත් කරන්න ඕනේ. මොනවද මේකේ තියෙන වැරද්ද? පරිපාලන දුර්වලතාවයන්. පළවෙනි එක තමයි කලමනාකරණ ගුණාත්මක බව ඉතාම පල්ලෙහා මට්ටමක තියෙන. මේකේ කාලාන්තරයක් තිස්සේ ලියාපදිංචි වෙන්න පුළුවන් එක සමාගමකට විතරයි. ඒකාධිකාරය හදන්නේ මේ සිස්ටම් එක ඇතුලේ. ඒක පහුගිය CEO විතරක් නෙවෙයි. මේ ඖෂධ නියාමන අධිකාරියේ හදපු පනත හදපු අයගේ ඉඳන් ඒකට වග කියන්න ඕනේ. ඊළඟට තීරණ ගැනීමේ ගුණාත්මක බව කාර්යාල දෙකක් තියෙනවා, සීල් හතරක් තියෙනවා, එක එක සීල් එකක විදිය අඩුගානේ ලිපියක අපිට QR කෝඩ් එකක් නැහැ. එක හොර ලියුමක් ගහලා ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒක හිටපු CEO හරි දැන් ඉන්න CEO ගේ හරි විතරක් වැරද්දක් නෙවෙයි. ඒ අයට පරිපාලන ගුණාත්මක බව හෝ තීරණ ගැනීමේ නවීනත්වය කියන එක නැහැ. ඊළඟට ඒකාධිකාරය ගොඩනගා ගැනීම සඳහා දැන් පාර්ශව දෙකක් සටන් වදිනවා. මේක ඉතා පැහැදිලි. එක පාර්ශවයක් බ්‍රෑන්ඩඩ් මාෆියාවේ අයිතිකරුව විදියට පෙනී හිටිනවා. අර බ්‍රෑන්ඩඩ් මල්ටි මිලියන් සමාගම්, එහෙම නැත්නම් මල්ටි නැෂනල් සමාගම් වලට විතරයි ඒ පාර්ශවෙ ඉඩ දුන්නේ. ඒක නිසා තමයි ලංකාවේ ඖෂධ මිල ඉහළ ගියේ. ලංකාව මේ විදියට ආර්ථිකව බංකොලොත් වෙන්න මේ වගේ අයගේ වැඩ හේතු වුණා. හැබැයි ඊළඟට ආව පාර්ශවය ඉන්දියාවේ ඕනෑතරම් ඉන්දියාවේ පාකිස්තානයේ බංග්ලාදේශයේ ඕනෑතරම් කොලිටි ඖෂධ තියෙද්දී ඒවා හොරපාරෙන් ගෙන්නන හොර සමාගම් එක්ක ගිවිසුම් ගත වුණා. ඒතොර මේ දෙකම නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අරක වෙනුවට මේක වැඩකුත් නැහැ, මේක වෙනුවට අරක වැඩකුත් නැහැ. එද අපි දන්නවා මේ වෙලාවේ බරපතල කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ඉන්න මේ හොරු ටික අයින් කරලා කලින් හොරු ටිකපත් කරන්න. එනිසා ජනාධිපතිවරයාට අපි කියනවා කරුණාකරලා ඔබ පරිපාලකෙක්, ඔබ ආර්ථිකය ගැන දන්න කෙනෙක් කියලා අපිට කියනවා නම් කරුණාකරලා මේකේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්‍රශ්නේ මොකද්ද? කලමනාකරණ ගුණාත්මක බව නැහැ, තීරණ ගැනීමේ නවීනත්වය නැහැ, ඒකාධිකාරය නැති කරන්න මේ හැමෝටම බැරි වෙලා තියෙනවා, ඒ වගේම ගුණාත්මක බව වැඩි කරන්න මේ හැමෝටම බැරි වෙලා තියෙනවා. ඒක කරන්න පුළුවන් සායනික විශේෂඥයන්ට නෙවෙයි, ඒක කරන්න පුළුවන් කලමනාකරණ විශේෂඥයන්ට. ඒ නිසා අපි නැවත කියනවා මේ වෙලාවේ නැවත වතාවක් නිවැරදි වෙන්න යන ඖෂධ නියාමන අධිකාරිය ඇතුළට කුමන්ත්‍රණයක් දියත් කරලා නැවත වතාවක් මේ චෝදනා ලැබපු නිලධාරින්ම පත් කරන්න යනවා. අපි විශේෂයෙන්ම මතක් කරනවා හිටපු ඖෂධ නියාමන අධිකාරිය නිලධාරීන්ට බරපතල චෝදනා තිබ්බා කෝප් කමිටුවේදී විගණන වාර්තා දුන්නේ නැහැ කියලා අවුරුදු ගාණක් තිස්සේ. ඒතර කෝප් කමිටුවේ ඒ වාර්තා එතනින් ඉවරයි. මේ විගණන වාර්තා දුන්නේ නැති නිලධාරීන්ට මුකුත් උනේ නැහැ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නිලධාරියෙකුට හරි යාන්ත්‍රණයකට හරි අපි චෝදනාවක් කරාම ඒ නිලධාරියාව ඉවත් කිරීම පමණයි සිද්ධ වෙන්නේ. දැන් එහෙම ඉවත් කරාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඉවත් වෙලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා ඉවර වෙලා නැවත වතාවක් එනවා. දැන් මේ නිලධාරීන්ට අපි චෝදනා කරලා වැඩක් නැහැ. හෙට දවසේ ඔවුන්ව ඉවත් කරලා තියෙනවා. මොකද්ද වෙන්නේ අන්තිමට? තව අවුරුදු දෙකකින් ඊළඟට පත් වෙන අයට මොනවා හරි ඇලිගේෂන් එකක් ගෙනාවට පස්සේ අරගොල්ලෝ ඇවිල්ලා පත් වෙනවා. ඒතොර මේ රටේ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙන්නේ කොහෙද? මේ රටේ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්න හම්බු වෙයිද? ඇයි? වැරද්දක් කරාම, චෝදනාවක් කරාම, දූෂණයක් කරාම, වංචාවක් කරාම ජනාධිපතිවරයා කරන්නේ ආව අයින් කරනවා. එයා වයින් කරලා ඉවරලා ටික කාලයක් එළියේ තියෙනවා. එළියේ තියලා ඉවරලා ආයෙ ආවම ගේනවා තව කණ්ඩායම. දැන් මේ කණ්ඩායම ගිහිල්ලා ඒ කණ්ඩායම එනවා, ඒ කණ්ඩායම ගිහිල්ලා මේ කණ්ඩායම එනවා. අපරාධ පරීක්ෂණ පටන් ගන්නවා. ඒව පරීක්ෂණ විදියටම තියෙනවා. දැන් 2021 පටන් ගත්ත අපරාධ පරීක්ෂණයේ රස පරීක්ෂණ වාර්තාවකවත් තාම ඇවිල්ලා නැහැ. ඒ පරීක්ෂණ වාර්තාව එන්න ඉස්සෙල්ලා චෝදනා ලැබුමු නිලධාරින් එළියට ගිහිලා ඇතුළට එන්නත් දැන් සැලසුම් කරනවා. ඉතින් මේකද අපි බලාපොරොත්තු වෙන සාධාරණත්වය? මේකද අපි බලාපොරොත්තු වෙන කලමනාකරණය? ඊළඟට දැන් අද වෙනකොට අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් තවම මේ ඉමුනෝග්ලොබුලින් ගනුදෙනුවට අදාළ සමාගම ප්‍රශ්න කරලත් නැහැ. ඔහු ගැන කිසිම කතාවක් මේ වෙලාවේ නැහැ. අපි ඉතා පැහැදිලිව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපිට හෙට දවසේ කියන්න ලෑස්ති වෙන්න එපා.
අන්න එයා රටින් පැනලා ගියා කියලා. රටින් පැනලා යන්න ඉඩ දුන්නොත් ඒකට මේ රටේ සියලු දෙනා වග කියන්න ඕනේ මේ පරීක්ෂණවල ඉන්න. අදවන කොටත් ඒක නැත්තම් අපි හිතනවා ඒගොල්ලන්ගේ පරීක්ෂණවල විදිය කියලා. හැබැයි කවදා හරි දවසක අපිට ඇවිල්ලා කිව්වොත් කරන්න දෙයක් නැහැ සමාගමේ අයිතිකාරය රටින් පැනලා ගිහිල්ලා කියලා ඒකට වග කියන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ නිසා ඒ උත්තරය මේ රටේ මිනිසුන්ට දෙන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම අපි ඉල්ලනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ 2021 සිද්ධ වෙච්ච දත්ත වංචාව සම්බන්ධයෙන් මේ වෙනකොට අවුරුදු ගාණක් ගත වෙලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් අදාළ චූදිත පාර්ශ්ව හෙළිදරව් කරන්න ඕනේ. ඒ පාර්ශ්ව හෙළිදරව් නොකිරීම නිසා සිද්ධ වෙන්නේ හෙට වෙනකොට ඒ චූදිත පාර්ශ්ව නැවත ඇවිල්ලා NMR එකේ CEO උනොත් NMR එකේ චෙයාර්මන් උනොත් මේ පරීක්ෂණ ඔබට කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න දෙකක් අපිට තියෙනවා. ඒ හොරු වෙනුවට මේ හොරු වෙනුවට ඒ හොරුවත්, ඒ ක්‍රමයේ වෙනුවට මේ ක්‍රමයේවත් නෙමෙයි අපිට ඕනේ මේක නිවැරදි කරන්න. මේක ඒකාධිකාරය නැති කරන්න ඒ සඳහා කරුණා කරලා වැඩ කරන්න. දැන් මේ වෙනකොට නැවත වතාවක් අලුත් කුමන්ත්‍රණයක් ඖෂධ නියාමන අධිකාරිය පැත්තේ ක්‍රියාත්මක වෙනවා කියන එක අපි අවධාරණයෙන් කියා සිටිනවා. දැන් අලුතෙන් පත් කරන්න යනවා නව සභාපතිවරයෙක් විශේෂයෙන්ම මේ විශේෂ සංයෝජිත ආනන්ද විජේවික්‍රම මහතා. ඔබතුමා කියන්නේ ආනන්ද විජේවික්‍රම මහතා පත් කරා කියලා මේක ගැටලු විසඳෙන්නේ නැහැ කියලාද? පැහැදිලිවම නැහැ. අපි ඉතාම පැහැදිලිව කියනවා ඖෂධ නියාමන අධිකාරියේ සායනික විශේෂඥයන් ගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ආනන්ද විජේවික්‍රම මහත්මයා හිටපු තනතුරක් තියෙනවා. ඒ තනතුරට එතුමාව පත් කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඖෂධ නියාමන අධිකාරිය නිවැරදි පීල්ලට තියන්නට නම් අනිවාර්යයෙන්ම ඒකට පරිපාලන ශක්්‍යතාවයේ තියෙන, කළමනාකරණ දක්ෂතාවයේ තියෙන, ඒ වගේම තීරණ ගැනීමේ නවීනත්වය පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන, ඒ වගේම මේකේ ඒකාධිකාරය නැති කරන්න අලුත් මාපකයන් දන්න කෙනෙක් පත් කරන්න ඕනේ. ඉතින් අපි අද වෙනකොට සෞඛ්‍ය සේවාවේ අර්බුදය තමයි සෞඛ්‍ය සේවාවේ අවසාන පාරිභෝගිකයව තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉවත් කරලා තියෙනවා. සෞඛ්‍ය සේවාවේ අලුත් කළමනාකරණ උපක්‍රම දන්න අයව තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉවත් කරලා තියෙනවා. එතකොට සායනික විශේෂඥන්ගේ උමනාවට පමණක් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් දියත් වෙලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ අද පවතින දුර්වලතාවයට ප්‍රධාන හේතුව තමයි ඒක බලන්නේ සායනික හැකින් විතරයි. ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ සායනික ඇහැකින් විතරක් බලන්න ඕනේ තැනක් නෙවෙයි. සායනික ඇහැකින් බලන්න ඕනේ රෝගියාට විශේෂඥ සේවාව ලබා දෙන විශේෂඥ වෛද්‍යවරයා මිස ඖෂධ නියාමන අධිකාරිය නෙවෙයි. ඖෂධ නියාමන අධිකාරියට තියෙන්න ඕනේ පරිපාලන හැක්, කළමනාකරණ හැක්, ආර්ථිකමය වශයෙන් බලන්න ඕනේ හැක්. ඒ ඇහැ අද නැහැ. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය බලන්න ඕනේ end user ගැන, මේ උපකරණ පාවිච්චි කරන මිනිස්යාගේ අදහස, මේ උපකරණ නඩත්තු කරන මිනිස්යාගේ අදහස, මේ ඖෂධ පාවිච්චි කරන මිනිස්යාගේ අදහස, මේ end user නැහැ, රෝගියක් නැහැ, මේ උපකරණ පාවිච්චි කරන එක්කෙනත් නැහැ, මේ ඖෂධ පිළිබඳව කළමනාකරණය කරන එක්කෙනත් නැහැ, අවසාන වශයෙන් කළමනාකරණය දන්නේ එක්කෙනත් නැහැ. එතකොට සායනික තීරණ මගින් පමණක් මේ රටේ සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීම ඇතුලේ තියෙන අර්බුදය නැවත වතාවක් හැම තනතුරකටම සායනික විශේෂඥයන්පත් කරලා බේරගන්න බෑ. ඒ වගේම අපි කියනවා ඔය කියන පාර්ශවයන්ට දත්ත වංචාව සම්බන්ධයෙන් තියෙන විමර්ශන ඉවර වෙලා නැහැ. කෝප් කමිටුව ඉදිරිපත් කරපු, විශේෂයෙන්ම කෝප් කමිටුව ඉදිරිපත් කරපු විගණන වාර්තා ලබා දුන්නේ නැති විමර්ශන ඉවර වෙලා නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව අපිට බරපතල ගැටලුවක් තියෙනවා. ඔවුන්පත් වීම ඇතුලේ කෙසේ හෝ අර පරණ විමර්ශන යට ගහන්නට හේතු වෙයිද, එහෙම නැත්නම් මේකේ නිවැරදිතාවය ඇති වෙයිද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේකට අලුත් ඇහැක් ඕනේ, අලුත් කළමනාකරණ ව්‍යුහයක් ඕනේ, අලුත් නවීන තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ඕනේ. මේ රට දිහා බලලා, රටේ ප්‍රශ්නේ දිහා බලලා තීරණ ගැනීමේ නවීනත්වය, කළමනාකරණ ගුණාත්මක බව, යෙදවුම්වල සඵලදායකතාවය සහ විශේෂයෙන්ම අවසාන පාරිභෝගිකයාව ධනාත්මකව ඉහළට ඔසවන ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමා කියන්නේ මේකට පරිපාලකෙක් කියන්නේ මෙතක් විශේෂඥ වෛද්‍යෙක් කියන්නේ පා කියලා. දැන් එතකොට මේ අලුත් සෞඛ්‍යමත්තුමත් යන්නේ දැන් පැරණි පීල් එකල. ඒ කියන්නේ නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරිය මේ වැරද්දම කරලා නැවත වතාවක් බාල ඖෂධ ලංකාවට එලා මේ ක්‍රියාවලිය නැවත තඩපඩ වෙනවා කියන එකද ඔබතුමා කියන්නේ? ඉතා පැහැදිලිව බාල ඖෂධ කියන එක අපේ රටේ තියෙන එක ප්‍රශ්නයක්. ඒ වගේම අධික මිලට ඖෂධ කියන එක තව ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න දෙක මැද්දේ අපි හිර වෙනවා. ඒ නිසා
බාලා ඖෂධ ගේන එකට උත්තරේ අර මල්ටිනේෂනල් කම්පැනි වලට යටහත් වෙලා ඒ වගේ මාෆියාවට යට වෙලා එක පෙත්තක් පෙති 1000ක් ගන්න පුළුවන් මිලට පෙති එකක් අරගෙන මේ රටේ සෞඛ්‍ය සේවාවේ 4න් 3ක් පෞද්ගලීකරණය කිරීම නෙමෙයි. මොකද පෞද්ගලීකරණය මේ රටේ මිනිස්සු ගැන හිතනකොට මේ රටේ සෞඛ්‍ය සේවාවට එන මිනිස්සු කවුද? දුප්පත් මිනිස්සු, සල්ලි නැති මිනිස්සු. සෞඛ්‍ය සේවාව අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් දුන්නේ නැත්නම් Tamanට හවුහරණක් නැති මිනිස්සු. ඒතකොට මේ මිනිස්සුන්ව අමතක කරලා අර මල්ටිනේෂනල් ඒවා විතරක් ගෙනාවා කියලා සෞඛ්‍ය සේවාවේ අර්බුදේ විසඳෙන්නේ නැහැ. ඒ වගේම හොර ඖෂධ ගෙනාවායි කියලා සෞඛ්‍ය සේවාවේ අර්බුදේ විසඳෙන්නේත් නැහැ. එහෙනම් මේකට උත්තරේ ඒකවත්, ඒකට උත්තරේ මේකවත් නෙවෙයි. අපි විශ්වාස කරන්නේ මේකේ තියෙනවා කලමනාකරණ දුර්වලතාවයක්. ඒ වගේම ඒකාධිකාරයේ ගොඩනගලා ගසා කරන සිස්ටම් එකක්. මේ සිස්ටම් එකට සෞඛ්‍ය ඇමතිවරයා විතරක් වගේ කියන්න අවශ්‍ය නැහැ. සායනික විශේෂඥතාවය මේකට අත්‍යවශ්‍යයි. ඒක තියෙන්න ඕනේ තැනතිබිය තියනවා මිස කලමනාකරණ චරිතවලට සායනික විශේෂඥයන් පැමිණීම කියන එකම දුර්වලතාවයක් විදිහට තමයි අපි දකින්නේ.